ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට විශ්‍රාම යන්න වයසක් තියෙනවා. ඒ වයස පහුවෙලත් සමුගන්න අදහසක් නැති අය අපිට වැඩි හමුවන්නේ දේශපාලනයේදී. ගරු නම්බුනාම මුදල් නිසා නාකි වෙලත් සමු නොගන්න දේශපාලකයෝ අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. ඉන්දියාව බිහිකළ සුපිරිම ක්‍රිකට් නායක එම්.එස්. ධෝනිත් මේ තත්ත්වයට පත් වෙමින් ඉන්නේ දැන්. ධෝනි ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තෙත් අසාර්ථක වෙලා දොට්ට දාලා තියෙද්දී මේ සුපිරි ක්‍රීඩකයා නිසා ඉන්දියා කණ්ඩායම් පරාජයන් කිහිපයක් ලබද්දී ප්‍රේක්ෂකයෝ කිව්වේ දැන් ඇති යන්න ධෝනි කියලා. හැබැයි ධෝනි ඒ දේවල් කනට ගත්තේ නැහැ. කොහොමරි ලෝක කුස්ලාන් තරගාවලියෙන් පස්සේ ධෝනි සමුගණී කියලා හිතුවත් ධෝනි සමුගැනීම ප්‍රකාශ කළේ නැහැ. හැබැයි වර්තමාන ඉන්දියා කණ්ඩායමට තරග නැතිවීමත් ධෝනි කණ්ඩායම් තීරීම් වලින් හැලිලා යාමත් එක්ක ධෝනිට සමුගන්න සිදු වුණා. IPL ක්‍රිකට් තරගාවලියේ අංක 1 කණ්ඩායමක් විදිහට හොඳ ඉතිහාසයක් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට හදලා දුන්න ධෝනි මෙවතාවේ නායකයෙක් විදිහට වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් අසාර්ථක වෙනවා. තරගාවලියේ ගියවතාවේ දෙවෙනියා විදිහට අවසන් කරන චෙන්නයි කණ්ඩායම මෙවතාවේ අවසානයේ ඉඳන් දෙවෙනි තැනට තමයි තරගාවලිය අවසන් කරන්නේ. මේ තත්ත්වෙත් එක්ක චෙන්නයි කණ්ඩායම ශ්‍රී ලංකාව අවසන් තරගයට කලින් ඩැනි මොරිසන් ධෝනිගෙන් ඇහුවා මේ කහපාට ජර්සිය ඇඳගෙන සෙල්ලම් කරන අවසාන තරගයේද කියලා. එතෙන්දී ධෝනි කිව්වේ කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ කියලා. මේ විදිහට සමුගන්න හිතක් නැති ධෝනිට සංඝ පසුගිය දවස් කපුරු උපදෙසක් දීලා තිබුණා. සංඝ කියන්නේ ප්‍රේක්ෂකයෝ තව ක්‍රිකට් ගහන්න කියලා ඉල්ලද්දී හොඳම කාලේ සමුගත්ත ක්‍රීඩකයෙක් නිසා මේ උපදෙස ධෝනිට ගොඩක්ම ගැලපෙයි. 2020 IPL තරගාවලියේ එකම අර්ධ ශතකයක්වත් ලබා ගන්න සමත් වෙන්නේ නැති ධෝනි ඊළඟ IPL තරගාවලියට සෙල්ලම් කරන්න අදහසක් තියාගෙන ඉන්නවා නම් ගොඩක් මහන්සි වෙන්න වෙයි කියලා තමයි සංඝ කියන්නේ. මෙතෙන්දී සංඝ උපදෙස් දෙන්නේ තරංකාරී ක්‍රිකට් පිටියේ ධෝනිට වැඩි වශයෙන් ඉන්න කියලා. මම හිතන්නේ ධෝනි ක්‍රීඩකයෙක් විදිහට මේ තරගාවලියේ සාර්ථක වෙන්න උත්සාහ කළාට ඒක අසාර්ථක වුණා. ඔහුගේ අසාර්ථකත්වය කණ්ඩායමටත් නරක විදිහට බලපෑවා. කොහොම වුණත් ධෝනි තාමත් ක්‍රිකට් ගහන්න ආස නිසා ඊළඟ IPL තරගාවලියටත් ඔහු සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා ඇති. හැබැයි එහෙම කරන්න නම් තරඟකාරී ක්‍රිකට් පිටියේ ධෝනිට ඉන්න වෙනවා. මෙවතාවේ IPL ගහලා ඊට පස්සේ එළිය ඉඳලා ඇවිල්ලා ඊළඟ අවුරුද්දේ IPL සෙල්ලම් කරන්න ඉන්නවා නම් ඒක හරියන වැඩක් නෙවෙයි. මොකද තරගාවලි දෙකක් අතරේ ලොකු කාලයක් තියෙනවා. එහෙම වෙද්දි ජාත්‍යන්තර තරඟත් නොගහන ධෝනි පළමු පෙළ පිටියේ වැඩිපුර දකින්න නැති වුණොත් IPL වගේ තරඟකාරී තරගාවලියකට ඇවිල්ලා සෙල්ලම් කරන්න බෑ. එහෙම සෙල්ලම් කරන්න නම් තරඟකාරී ක්‍රිකට් ගහලාම ඉන්න ඕන. මෙවතාවේ තරගාවලියේ ධෝනි වගේම කණ්ඩායමත් අසාර්ථක නිසා ධෝනිගේ අසාර්ථකත්වය වැඩිපුර පේනවා කියලා තමයි සංඝ කියන්නේ. ධෝනි කියන්නේ චෙන්නයි කණ්ඩායමට වැදගත් ක්‍රීඩකයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඔහු හැමදාම තමන් ගැන හිතපු ක්‍රීඩකයෙක් නෙවෙයි, කණ්ඩායම ගැන හිතපු ක්‍රීඩකයෙක්. හැබැයි කණ්ඩායම දිනුවා නම් ඒ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 10ක් ගත්තත් ඒක කට්ටිය කතා කරන්න පුළුවන්. හැබැයි දැන් කණ්ඩායමත් පරාද වෙලා අර්ධ ශතකයක්වත් නැතුව ධෝනි තරගාවලිය අවසන් කරද්දී ඔහු බැනුම් අහනවා වැඩි. ওই විදිහට තමයි සංඝ ධෝනි මොකක්ද කරන්න ඕනේ කියන දේ ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.